සුන්දර පින්කමක් සූදානම් වෙනවා. මේ පින්කම අධ්‍යාපන කලාපකාරයාවේ පින්වත් මහත්මීන් මට මතක් කරලා තියෙන මේක අවුරුදු දෙකකට වගේ ඉස්සෙල්ලා. මේ අවුරුදු දෙකක කාලය තුළ මට කීප වතාවක් මේ පින්කම මතක් කළත් අවස්ථාවක් ලැබුණේ නැහැ. නමුත් පෙරේදා ඉදින්න මට මතක් කරපු වෙලාවේ මං දිනයක් වෙලාවක් දෙකම ඒ අයටම දෙන්න කිව්වා. දිනය දුන්නේ වෙලාව සකස් කරගත්තේ මේ මහත්මීමයි. එහෙම කරලා දවස් දෙකක් ඇතුළත බොහොම සුන්දර බොහොම විචිත්‍ර පින්කමක් සූදානම් කරනවා. මං අද දවසේම වැස්ස තියෙද්දි මේ පින්කමට අද මං වැඩියේ බොහොම සතුටුයි. මොකද පායනා බොහොම සුන්දර දවසක් තිබ්බනම් මං මෙච්චර සතුටින් බණ කියන්නේ නැහැ. මොකද වැස්ස කියන්නේ ධර්මයක්ම කියලා දකින්න කියලා ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ නිසා නිරේතුව ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ වැස්සට අපි දෙමුණොත් අපිට හෙන්දි විසාවක් හැදේ, උණක් හැදේ ඊට වඩා දෙයක් වෙන්නේ නැහැ. නමුත් පින්වතුනි මේ වැස්ස නිසා සකස් වෙන්නා වූ කෙලෙස් වැස්සක් තියෙනවා. මේ වැස්ස නිසා සකස් වෙන කෙලෙස් වැස්ස කොහොමද ඇති වෙන්නේ? වැස්සට ඇලිලා, වැස්සට ගැටිලා අපි අප්‍රමාණ කෙලෙස් වැහි ඇති කර ගන්නවා පින්වතුනි. ඇසෙන්, කනෙන්, නාසෙන්, දිවෙන්, උදෙන්, ශරීරෙන්, මනසින් වැස්ස දැකලා, වැස්ස අහලා, වැස්ස ගැන හිතලා අප්‍රමාණ කෙලෙස් වැසිය ඇති කර ගන්නවා. දැන් ඊයේ අදයි දවස් දෙකේ කොච්චර නම් පින්නතුල්ලා වැස්සට දොස් කියන්නේ නැති. මායාට දොස් කියන්නේ නැති, ධර්මයට දොස් කියන්නේ නැති. වැස්ස වනාට දෙවියන්ට දොස් කියන්නේ නැති. නමුත් පින්වතුනි වැස්ස කියන්නේ හේතුඵල ධර්මයක්. හේතුඵල ධර්මයක් කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආකාශයේ සතර මහා ධාතුව කිපීම නිසා වැස්ස ඇති වෙනවා කියලා පින්නතුනි. නමුත් අපි මේ හේතුඵල ධර්මයන් යට කරගෙන අපේ ඇලෙන සිත් නිසා ගැටෙන සිත් නිසා පින්වතුනි අපි වැස්ස නිසාම පින්වතුනි බලවත් කෙලෙස් වැසි ඇති කරගන්න. ඒ කෙලෙස් වැසි ඇති කරගෙන ඒ අකුසල් නිසාම පින්වතුනි සංසාරයේ අපි ගොඩාක් දුකට වැටෙනවා. ඒ නිසා වැස්සක් වෙලාවේදී බුදුරජාණන් වහන්සේ අපිට හිතන්න දෙයක් තියෙනවා පින්වතුනි. වැස්ස වෙලාවේදී ඔබ හිතන්න ඕනේ මොකක්ද? මේසා වහිද්දී අපි මේසා සුන්දර මේ නිවාසයක් යටත වෙලා නොතමී සිටි අර වැස්සද තෙවිතමි අප්‍රමාණ පිරිසන් සතුන් මිනිස්ය දුක් විඳින්නේ ඇයි කියලා පින්වතුනි හේතුවක් නිසාමයි. අද දවසේ ඊයේ දවසේ සෑම පිරිසන් සතෙක්ම මුළු දවසේ පුරාවටම වැස්ස දෙමෙනවා පින්වතුනි. ඒ සත්තු එක්කන වැස්සද දෙමෙද්දී අපි ගෙයක් ඇතුලේ නොතමී ජීවත් වෙන්නේ ඇයි කියලා වැස්ස නිවාසෙක ඉකන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඇයි පින්වතුනි අච්චර පිරිසන් සත්තු ඒ වගේම දෙවල් දොරවල් දුර්වල මිනිස්සුයෝ වැස්සල තෙමිතෙමි ජීවත් වෙන්නේ සුන්දර නිවසක අපි වැස්සට නොතෙමි ජීවත් වෙන්නේ යයි සංසාරේ අපි වැස්ස නිසා කෙලෙස් වැසි ඇති කරගෙන නැහැ පින්වතුනි. අකුසල් ඇති කරගෙන නැහැ. ඒ නිසා වැස්සක් වහිද්දී නිරේතුරුව වැස්ස තුළින් ධර්මයක් දකින්න. ධර්මයේ මොකද්ද? වැස්ස කියන්නේ හේතුඵල ධර්මයක්. වැස්ස නතර කරන්න පුළුවන් අපිට පුළුවන් කමක් නැහැ පින්වතුනි. අතීතයේ බුදුරජාණන් වහන්සේගේ කාලේ ජීවත් වෙච්ච සුන්දර රහතන් වහන්සේ කෙනෙක් විදිහට පින්වතුනි මේ සුන්දර රහතන් වහන්සේ කැලේක කුටියක ජීවත් වෙද්දී මහා දරානිපාත වැසි වසින්න පටන් ගත්තා. මහා දරානිපාත වැසි වසිද්දී මේ රහතන් වහන්සේ කුටිය ඇතුළත වෙලා පින්වතුනි සුන්දර සිංහනාදයක් කරනවා. මොකක්ද ඒ සිංහනාදය? වැස්ස ඔබ ඇතිතරම් වහින්න. වැස්ස ඔබ ඇතිතරම් වහින්න. මගේ කුටිය මා හොඳින් සෙවිලි කරලා ඉතියි කියලා. මොකක්ද ඒ සිංහනාදය? මහා දරානිපාත වැස්සක් වහිනවා. ඒ වැස්ස වහින වෙලාවේ අර සුන්දර රහතන් වහන්සේ කුටිය ඇතුලේ ඉඳන් සිංහනාදයක් කරනවා. වැස්ස ඔබ ඇතිතරම් වහින්න. මම මගේ කුටිය හොඳින් සෙවිලි කරලා ඉතියි කියලා. එකෙන් මොකක්ද ඒ රහතන් වහන්සේ අදහස් කළේ? එකෙන් අදහස් කළේ පස්සය මම හොඳින් පස්සය ඉදිරියේ තෘෂ්ණාවෙන් තෙක් කරන්න මම ඉඳීලා නැහැ. මං පස්සය හොඳින් සතිය සිහියෙන් සෙවිලි කරලයි තියෙන්නේ කියලා ඒ රහතන් වහන්සේ දේශනා කරන්නේ. නමුත් පින්වතුනි ඉන්නේ අපි මොකද කරන්නේ? වැස්සටත් නියඳටත් අවුවටත් පෑවින්දටත් අපි ඇලීම් සහ ගැටීම් ඇති කරගන්නවා. ඒ කියන්නේ වැස්ස නිසා පින්වතුනි අපි ගොඩනැගිල්ලක් ඇතුලේ ජීවත් වුණත් අපි කෙලෙස් වැස්සට දෙමෙන්නේ අපි ජීවත් වෙන්නේ. ඒ නිසා නිරේතුරුවම
මම අද පායල තිබ්බනම් මේ තරම් සතුටෙන් බණ කියන්නේ මොකද අද මම ධර්මයක් දකිමිනුයි ඔබට ධර්මයක් දේශනා කළේ ඒ නිසා ඔබ වැස්ස තුළින් ධර්මයක්ම දකින්න වැස්සට දොස් කියන්න එපා වැස්ස නිසා ඔබ තුළ ගැටෙනින්ක් ඇති වුණොත් හැම වෙලාවම සුවපත් වේවා කියලා දකින්න වැස්ස නිසා කුසල් කරගන්න එපා වැස්ස ධර්මයක් පවත්පත් කරගන්න ලක්ෂ වෙන්න ඒ නිසා වැස්ස දකිනින් ධර්මයක් දකිනින් මං සුන්දර ධර්මයක් ඔබට දේශනා කළා ඒ ධර්මයේ දේශනා කරද්දී දින දෙකක් වගේ කෙටි කාලයකදී සුන්දර පින්කමක් ඔබලා සූදානම් කළා මම නම් ඔබලාට කිව්වේ මේසයක් පුටුවක් කියලා සුදුරෙක්ක් කියලා කියන කාරණේ විතරයි ඉන් මෙහා ගිය ගොඩාක් දේවල් මෙතන සිද්ධ වෙනවා ඒ කිසි දෙයකට මගේ සම්බන්ධයක් නැහැ ඒ නිසා නැවතත් මම මේ රැස් කරගත්තා වූ සෑම පිනක්ම තෙරුවන් සරණ යාමින් පංචශීලයේ සමාදන් වීමෙන් උතුම් සත්‍යම ශ්‍රවණය කිරීමෙන් මෛත්‍රී භාවනා බුදු ගුණ භාවනාවන් අනිත්‍ය භාවනාවන් මොහොතක් වැඩිවීමෙන් මේ රැස් කරගත්තා වූ සෑම පිනක්ම මුලින්ම වැඩම කොට වදාළේ අති ගෞරවනීය ඒ නායක ස්වාමින් වහන්සේලා ඇතුළු ගෞරවනීය ස්වාමින් වහන්සේලාට නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ මේ ජීවිතයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් දැකීම අවබෝධයටත් මේ පින් උත්තර ශක්තියක් වේවා කියලා සාදු කියන්නේ සාදු සාදු සාදු